සාරකර්බ ලංකාධරණීය සුපෝෂිතයයි කියන්නට හෙළ සංස්කෘතියත් එකී සංස්කෘතිය රැකගත් නිමල බුදුදහමත් මනා විවහල් වූ බව පසක් වන්නේ අන් සමාජ සන්දර්භයන්ගෙන් වෙනස් වූ විශේෂිත සලකුණක් එතුල ගැප තිබීමෙනි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අම දම්පද දිව මතුරක් ලෙසින් ලක්දිව නන්දෙස පැතිරෙද්දී එකී දම්පද අර්ථ සහිතව තම ජීවිතයට කලපාගත් යතිවරයාණන් වහන්සේලා සම්බුදු සසුනේ මහාර්ග දායාදයක් ලෙසින් සම්බුදු ශාසනය ඒකාලෝක කරමින් සිටී. එවන් උත්තරීතර යතිවරයාණන් වහන්සේලා අතරින් සීලයෙන් අගතැන්පත්ව යතිවර දිව්‍ය සරු කරගත් උතුම් සංඝ පරපුරෙහි පින්කෙතක් බඳු ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහෝපාධ්‍යාය විපස්සනා කම්මට්ටාචාර්ය මහමෙවුනාව භවනාසපු සංචිතේ මහෝපාධ්‍යාය අමරපුර මහානිකායේ ශ්‍රී කල්‍යාණවංශී පාර්ශවයේ මහානායක දුරන්තර අතිගෞරවාර්හ දුඩම්පහළ සිරි චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ 1939 වසරේදී ජන්මලාභය ලබන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දුඩම්පහළ නම් ග්‍රාමයේදී. සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලද අප පින්වත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි දිවියට සමුදී උතුම් පැවිදි දිවියට පත් වූයේ 1950 වර්ෂයේදී. කලපලුවාව ගෝතම තපෝවනයෙහි 1982 වසරේ සිට අධිපතිත්වයේ ධර්මින් අත්හිත පරහිත ප්‍රතිපදාවෙහි නිබඳවම වැඩ සිටින උන්වහන්සේ ශාසන අභිවෘද්ධිය නිතින්ම ප්‍රාර්ථනා කරන්නට විය. ප්‍රාරම්භයේ සිටම සසුනඹර තවත් එකලු කරනු වස් අප්‍රතිහත වීරිය වඩමින් උන්වහන්සේ සිදු කළ යථාවාදී ශාසන ප්‍රබෝධය මේ මොහොතේද ගෞරවාර්හයෙන් සිහිපත් කළ යුතුමය. විදර්ශනා මාර්ගය සිය පැවිදි ජීවිතයේ ඒකායන මාර්ගය කරගත් මේ මහා තෙරුගේ මහානීය ආගමික හා සමාජීය සේවාව අති විශාල ශාසනික සංග්‍රහයක මහාර්ග ඵලයක් වනු ඇති. එකී ශාසන සංග්‍රහය තුළ උන්වහන්සේ පැවිදි බිමට ඇතුළත්ව මේ වන විට වසර 70ක් ද ගතවනවා. දසත විදාහල සුවඳ පුෂ්පයක සුගන්ධ ධාරාවන් ගලා යන්නේ යම්සේද උන්වහන්සේ ජන්මලාභය ලැබූ දින සිටම එකී ශාසන සුගන්ධාවලෝකණය දසත විහිදී පැතිරී තිබෙයි. පින්කෙතක් බඳු යතිවරයාණන් වහන්ස මහමෙවුනාව භවනාසපු සංචිතේ මහෝපාධ්‍යාය අති කෞරවාර්හ අපගේ මහානායක මාහිමිපාණන් වහන්සේ අප රැස් කරන සියලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී චිරජීවනය ලබත්වා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.